ඉතින් අද අපි ඉන්නේ මහනුවර විද්‍යාර්ථ විදුහලේ පුහුණුවීම් කටයුතු බලන්න. මොකද මේ කණ්ඩායම ඉතාමත් දරුණු කණ්ඩායමක් කියලා කියන්න පුළුවන්. කාලෙකින් පස්සේ ඒ කාණ්ඩයට ආවත් දැන් මෙයාලා ක්‍රීඩා කරන්නේ ඉතාමත් අමුතුම විදිහකට. පසුගිය තරඟ වාරයේදී ක්‍රීඩා කළ ආකාරය අපිට හොඳින් බලා ගන්න පුළුවන්. ඒකට උදාහරණයක් වශයෙන් අලුත් නායකයෙක් අලුත් කණ්ඩායමක් සමග අලුත් පුහුණුකරුවෙක් එක්ක මේ කණ්ඩායම මේ තරඟ වාරයට සූදානම් වෙන ආකාරය බලමු. මේ ඉන්නේ කණ්ඩායමේ නායකයා සත්සර කළුගම්පිට. සත්සර පොඩ්ඩක් එන්න මේ පැත්තට, අපි කතා කරමු. කොහොමද මේ පාර ටීම් එක කොහොමද සූදානම්? ගොඩක් ප්‍රැක්ටිස් කරලා තින්නේ, හොඳ ටීම් එකක් නේ. ගිය පාරත් එක්ක ගිය පාර සීනියර්ස්ලා ගොඩක් දෙනෙක් අයින් වුණා ටීම් එකෙන්. ගොඩක්ම එක්ස්පීරියන්ස් වෙන සීනියර්ස්ලා අයින් වුණා. දැන් ඔයාට තියෙන්නේ ඒ ඩිවිෂන් එකේ ටීම් එක ගෙනියන්න තියෙන ඒ වගකීම. මොන වගේ හැඟීමක්ද දැනන්නේ ඒ ගැන? එඩිෂන් ආගෙන ඉස්සරහා ස්කෝල් ගොප සතුරුයි. එඩිෂන් දාපු ටීම් එකේ සෙල්ලම් කරගෙන ඊටත්තර සතුරුයි. මේ ටීම් එකත් එක බවුලක් වගේ ඉන්නේ. අනිවාර්යෙන් එඩිෂන් එක හොඳ නමක් කියලා හොඳ දැනගෙන අපේට මැන්න තමයි බලාපොරොත්තු. ඒ කියන්නේ විද්‍යාර්ථයේ සූදානම් මේ ඩිවිෂන් අභියෝගයට. ඔව් අනිවාර්යෙන්. මොන වගේ කණ්ඩායම තියෙන්නේ ජූනියර් සීනියර්ස්ලා? මොන වගේ සංයුතියක් තියෙන මේ පාර? සීනියර්ස්ලා ගොඩක් නෑ මේ පාර. අවුරුදු ගහපු සෙට් එක ඉන්නවා. ලාස්ට් ඇ උඩ ඉන්නේ. පොඩි සෙට් ඇත්තමයි ලොකු ගහන්නේ. නඩ හොඳ ටීම් එකක් ඉන්නවා ඔක්කොම එක වගේ. මේ ඉන්නේ සත්සර කිව්වාගේ ටීම් එකේ මීයලු. ඇයි මීය කියන්නේ? දන්නේ. පොඩි කාලේ ඉඳන් එහෙමද කතා කරන්නේ? ඔව්. හේතුවක් නැහැ. හේතුවක් නැහැ. හරි, අපි මේ පාර සීසන් ගැන කතා කරමුද? ඒ ඩිවිෂන් එක සෙල්ලම් කරන කාලෙකට පස්සේ විද්‍යාර්ථි විදුහල මොන වගේ හැඟීමක් තියෙන්නේ? අභිමානයක් දැනෙනවා. ගිය අවුරුද්දේ බොහොම කට්ට ගාලා ඒ ඩිවිෂන් දැම්මා. මේ අවුරුද්දේ කින්ද තමයි බලන්නේ. අපි ඔයගේ ඇත්ත නම කියමු. ධනුෂ්ක රාලි. ධනුෂ්ක, ධනුෂ්ක කියන්න මේ දැන් සත්සර වා කිව්වා ආ කී ප්ලේ කෙනෙක් කියලා ටීම් එකේ. එතකොට ඔයත් එක්ක ප්ලේ කරන අනිත් කී ප්ලේස්ලා කවුද? තව කට්ට ඉන්නවා. කල්ලාර, රුක්ෂාන්, බුලත කියලාත් ඉන්නවා. කට්ටි හොඳයි. හරි, අපි දැන් කල්හාරත් එක්ක කතා කරමු. විද්‍යාර්ථ ටීම් එකේ කල්හාර කවුද? මේ කල්හාර කියන්නේ? හරි, මේ ඉන්නේ විද්‍යා ටීමේ කල්හාර කැප්ටන් උත් කිව්වා මෙයා කී ප්ලේ කෙනෙක් කියලා ටීම් එකේ. කොහොමද මේ පාර සූදානම්? ගා ප්‍රැක්ටිස් කරනවා. කල්ලා ගියවුරුද්ද ගියම කොමාරි ටොප් වෙන්න බලාගෙන ඉන්නේ. ගියවුරුද්ද ටීම් එකෙන් සීනියර්ස්ලා ගොඩක් දෙනෙක් අයින් වෙලා ගියා. දැන් මේ පාර ඉන්නේ අලුත් ටීම් එකක, අලුත් කෝච් කෙනෙක්, අලුත් කෝචින් ස්ටාෆ් එකක්, අලුත් ඩිවිෂන් එකක් සෙල්ලම් කරන්නේ. ඒ කියන්නේ B ඩිවිෂන්, A ඩිවිෂන් අවුරුදු 8කට පස්සේ ආවිල්ලා තියෙන. එතකොට ඒ අභියෝගය කොහොමද බාරගන්නේ? ගියවුරුද්ද ගියම අභියෝගය මමත් බාර ගන්නවා. ගියවුරුද්දෙත් ගියවුරුද්ද ගහපු ගොඩක් කට් ඉන්නවා යවුද්දෙන්. හොලන්නේ හොරි කරේනවා. ඉතින් ඒ තමයි විද්‍යාර්ථ විදුහල. විද්‍යාර්ථ විදුහල ඒ කාණ්ඩයේ අභියෝගයට සූදානම් කියලා තමයි කියන්නේ. අපි බලමු ඉදිරියේදී එයාලා මේ අභියෝගයට සූදානම් වෙන්නේ කොහොමද කියලා. දැන් විද්‍යාර්ථ විදුහලේ ප්‍රැක්ටිස් සෙෂන්ස් නම් ඉවරයි. නමුත් මේ පාර ඉන්නවා විද්‍යාර්ථ කණ්ඩායමත් එක්ක අලුත් කෝච් කෙනෙක්, අලුත් කණ්ඩායමක් කෙනා. අපි කෝච් එක කතා කරලා බලමු මේ පාර කණ්ඩායමේ සංගීතය කොහොමද, ගිය පාර දස්කම් එක්ක මේ පාර එයාලා කොහොමද ඉදිරියට එන්න සූදානම් වෙන්නේ කියලා. අපි කතා කරලා බලමු කෝච් ධනුෂ්ක පුෂ්පකුමාර ඉන්නවා අද අපිත් එක්ක. මෝනි කෝච්, කොහොමද මේ පාර විද්‍යාර්ථ ටීම් එක? හොඳයි, ප්‍රවුඩයක් කතා ගන්න දෙනවා අපිට. පොඩක් දේව සීනියර් ප්ලේස්ලා හතර පහක් තමයි ඉන්නේ. තව මේ පොඩි ප්ලේස්ලා ඉන්නවා කොහොමත් 15-16ක් විතර ඉන්නේ. එතන යම් ප්ලේස්ලා ඉන්නේ ගොඩක්. ඇත්තෙන්ම 2012න් පස්සේ අවුරුදු 8කට පස්සෙ තමයි අපි මේ ඒ ඩිවිෂන් ආවේ. ඒ කියන්නේ මෙතන අවුරුදු 8ක් යනකම් ඒ ඩිවිෂන් ගහපු ප්ලේස්ලා කවුරුන්ද? ඒ කියන්නේ අලුතෙන්ම තමයි ඒ ඩිවිෂන් ගන්න. මේකට මේ මැච් එක්ස්පීරියන්ස් ඇත්තෙන්ම ඒ ඩිවිෂන් නෑ. B ඩිවිෂන් එක්ස්පීරියන්ස් තමයි තියෙන්නේ. අපි කොහොමත් මැච් එකක් කියන තමයි ටාගට් එක. මැච් එකක් එකට පොඩි කට්ටියරයි සීනියර් ප්ලේස්ලාටයි එක්ස්පීරියන්ස් දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට සීනියර් ප්ලේයර්ස් කියලා ගන්නවා නම් කොයි වගේ ප්ලේයර්ස්ලා දින්නේ, මොන වගේ එක්ස්පීරියන්ස් එකක් තියෙන මේ ප්ලේයර්ස්ලා? කැප්ටන් සත්සර ඉන්නේ. සත්සර අවුරුදු 5ක් දැන් මම ඉතන ඒ ඩිවිෂන් මේ සෙන්ටර් වශයෙන් මේ සෙල්ලම් කරනවා. අය සෙකන්ඩ් රෝ එකක් ඉන්න හොඳ අපේ හුකර් ඉන්නවා රුක්ෂාන්. රුක්ෂාන් තමයි වයිස් කැප්ටන්. එයාත් දැන් අවුරුදු 5ක් ටීම් එකේ ඉන්නවා.
එතකොට අපි ඕවරෝල් විදිහට ගන්නවා නම් මේ පා 2020 තරඟ වාරයට විද්‍යාර්ථිය සූදානම්. ඔව්. ඇත්තෙන්ම අපි මේ පළවෙනි බලාපොරොත්තු තමයි පළවෙනි මැච් එකදී මේ කොමාරි කප් එක ගහන මැච්ස් දෙකක් දිනා ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එහෙම තමයි අලුත් ටීම් එකක් අලුත් ඩිවිෂන් එකක අලුත් කෝච් කෙනෙක් අලුත් නායකයෙක් එක්ක සූදානම් වෙන විදියයි බලමු විද්‍යාත් විදුහල ඉදිරි තරඟ වාරයේදී මොන වගේ දස්කම් අතරට එයිද කියලා. ඒ චික්කි චික්කි චොංගා. ඒ චික්කි චික්කි චොංගා. වස්ස වස්ස වාස. ඒ වස්ස වස්ස වාස. ඔලේ 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 යා. ඔලේ 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 යා. ඒ චික්කි චික්කි චොංගා. ඒ වස්ස වස්ස වාස. ඔලේ ක්‍රීඩා පුවත් සහ ක්‍රීඩා වැඩසටහන් නරඹන්න thepaparai.com YouTube channel එක subscribe කර bell icon එක click කරන්න.